කොහෙද යන්නේ කට්ටියන් මේ මෙතෙන් දලා අපිත් මේ කතා කර කර හිටියේ කොහෙද යන්නේ කියලා තමයි බං ඒක නෙවෙයි සුපුනා මම මොකද අද වෙනදටත් වැඩිය සන්තෝෂෙන් හා අරේ අරේ උඹලාට ඉස්සරහට ආරංචි වෙන්න පුළුවන් මම මොකද සන්තෝෂෙන් ඉන්නේ කියලා අරේ අරේ බං ඉතින් අගේ නොකර කියහන්කො බං සුවර් එකටම මේක මොකෙක් හරි තදින් මෝරෙක් බාගෙන ඇති පලයා යන්න මේ ඒක නෙවෙයි කොහෙද යන්නේ කියලා බීච් එක පැත්තට යන්නද අන්න ඒක නම් මරු අයිඩියා එක බීච් එක පැත්ත ගොඩක් කාලෙකින් ගියේ නැ යමල්ලා යමල්ලා ඒ පැත්තට පොඩ්ඩක් අවුමත් දාලා පොඩි ෆන් එකක් අරන් එමු මේ පොඩ්ඩක් හිටපල්ලා මං කෝල් එකක් තියෙනවා අරන් එන්න හලෝ ආ මඳු නංගි කියන්න අයියා කෝල් එකක් අරන් තිබුණේ ඇයි දන්නේ නේද මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ ඒකයි මං ඉතින් කෝල් එකක් ගෑවුවේ අපි ඉතින් ඉමේට කතා කරමු අයියේ. තව කල් තියෙනවනේ. ඇයි හදිස්සි? හදිස්සියක් නම් නෑ ඉතින්. ඒ වුණාට ඉතින් ඇයි ඒ වුණාට කියලා නතර කරේ අයියා? නෑ ඉතින් මට හැම වෙලේම ඔයා මතක් වෙනවා. එතකොට ඉතින් කතා කරන්නමයි හිතෙන්නේ. මේ ඒක නෙවෙයි නංගි. ෆොටෝ එකක් දෙකක් දාන්නකෝ WhatsApp එකට. බලන්න. වෙන මොකටද? ඉතින් අගේ නොකර දාන්නකො ෆොටෝ එකක් දෙකක්. හරි මගේ එකක් මන් දෙන්න. දාන්නකො දාන්නකො. ෂා. පට්ට ෆොටෝ ටිකක් නේ. මාර ලස්සන අයියා. හරි නංගි මම මේ යාළුවෝ ටිකක් එක්ක පොඩි ගමනක් යන්න ආවිල්ලා ඉන්නේ. මං ඔයාට එහෙනම් ගෙදර ගිහිල්ලා ගන්නම්. තැන්කියු ෆොටෝ ටිකට. මගේ ෆොටෝ එකක් මන් දාන්නම්කො. හරි හරි. බයි. ඒ හිත දැන් නම් අපිට හිතා ගන්න පුළුවන් නේ මූ මොකද සන්තෝෂෙන් ඉන්නේ කියලා. ඔව් මේක අයියර ඇලි වෙනකම් මොකේක හරි ඉඳලා මොකක් හරි සෙට් කරගෙන. අර ජාලියා කිව්වා වගේ ඇත්ත තමයි ඒක බං. ඒ උඹලා පද හදන්නේ නැහැ. මේ ඔටලුව වගේ ඔය උඩ නැගලා ඉන්නේ බහැපල්ලකෝ බිමට යමල්ලකෝ පන්නේ ගමුකෝ බීච් එකේ පැත්තට ගිහින්. වරලෙන්. මූත් එක්ක බීච් එකට ගියාට වඩා නෑ බං. මූ එතෙන්ටත් ගිහලා ෆෝන් එක පැත්තකට අල්ලගෙන මල් කඩ කඩ ගඳි. අපි නිකන් චාටර් වෙනවා බා. බීච් එකට යන්න ඕනේ නැහැ. අපි වෙන කොහේ හරි යම් බා. හරි හරි. එහෙනම් උඹලා ඕනේ දෙයක ඵලයල්ලා. මම යනවා එහෙනම්. ඒ. ඕක හම්බෙන් ඉස්සරින් අපි තමයි උඹට හම්බුනේ ඈ. අපි තමයි උඹේ හොඳම යාළුවෝ. ඒක අමතක කරන්න එපා. හරි හරි. බලමුකෝ. මේ බන්ටියා අපි යම් බා. කඩේ පැත්තට ගිහලා වැඩයක් කාලා පේන්ට් එකක් ගහලා කොහේ හරි යමු. උන් තමයි දවසකටවත් යාළුවෝ නේද බා? අනේ ඒ ගැන කතා කරන්න එපා බා. මඳු නංගි මොකද කරන්නේ? මොකුත් නෑ අයියේ. නිදා ගන්න කියලා හදන්නේ. එහෙමද? මොකද අද කල් ඇතුවම නිදා ගන්න හදන්නේ? කල් ඇතුව කියලා නෑ අයියේ. මං ඉතින් කොහොමත් මේ වෙලාවට නිදා ගන්නවා. අයියා මොකද කරන්නේ? මොකුත් නෑ නංගි. මං ඉතින් ඔය ටීවී එක පොඩ්ඩක් බලලා ඉන්නවා. ආ අම්මලා ඔය සාලේ කතා කර කර ඉන්නවා. ආ ඒක නෙවෙයි නංගි. මට ඔයා හම්බ වෙන්න ඕනේ. අනේ ඉතින්. එහෙම කියන්න එපා ඉතින්. අපි හම්බෙලා ටිකක් කතා බහ කරමු. ආ හරි ඉතින් ඔයාට මාව විශ්වාස නැද්ද? විශ්වාසය තහවුරු කරගන්න තමයි ඉතින් අපි හම්බෙලා කතා කරමු. නෑ ළමයෝ. ඇයි ඉතින් මං ගැන අවිශ්වාස කරන්න ඔච්චරටම? නෑ එහෙම එකක් නෑ අනේ. ඒ වුණාට අයියේ අපි අඳුරගෙන ගත වැඩි කාලයක් නෑනේ. ඔව්. ඒ වුණාට අද කාලේ දේවල් විශ්වාස කරන්න බෑනේ අයියේ. අපි තව ටික කාලයක් මෙහෙම කතා කරමු. ඊට පස්සේ හම්බ වෙමු. කියන දේ අහන්නකෝ අයියේ ඉතින්. ඔයා හෙට පන්ති යනව නේද නංගි? මං එනවා ඔයා හම්බෙන්න පන්තිය ගාවට. කොහෙද තියෙන්නේ පන්තිය? කියන්නකෝ. බෑ මට ඔයා හම්බ වෙන්නම ඕනේ. ඕ. අනේ බෑ කියන්න එපා නංගි. මට හම්බෙන්න ඕනේ ඔයා. හරි.
ඔච්චරටම කියනවනම් ඉතින් මං උදේ පාරට ඇවිල්ලා අයියට කෝල් එකක් දෙන්නම්කෝ. එතකොට එන්නකෝ. ආයේ මං දැන් නිදා ගන්න එහෙනම් අයියේ. නිදි මතයි. හරි හරි. බයි. ඒ එවැඩෙත් එහෙනම් හරි. එත උදේ ගිහින් හම්බෙලා බලන්න ඕනේ. කොහොමද කියලා ෆොටෝ එකේ ඉන්න විදිහටමද ඉන්නේ කියලා. තනියම යන්න ඕනේ මොකෙක්වත් එක්කන් යන්න හොඳ නැහැ. වගේ ගමන් බිමන් වලට තනියම තමයි යන්න ඕනේ. ඈ පුතා එහෙට කොහෙවත් යන්න එපා. මාත් එක්ක තියෙනවා ගමනක් යන්න හැට. මොකද්ද කිව්වේ තාත්තේ? එහෙට තියෙනවා මාත් එක්ක ටවුන් එකට පොඩ්ඩක් ගිහින් එන්න. අර බඩුව ගැක් තියෙනවා ගේන්න. බාත්รูම් එකේ පයිප් එක කැඩලානේ. ඒක හදන්න බඩු ටිකක් ගේන්න යන්න ඕනේ මාත් එක්ක. හරි හරි තාත්තා උදේම යන්නේ නෑනේ. මං උදේම පොඩි ගමනක් තියෙනවා ගිහින් එන්නම් ටක් ගාලා. ඒක ගිහිල්ලා ඉල්ල අපි යන්. ඒක හොයද උදේම ගමන් බිමන් යන්න තියෙන්නේ. දැන් කොහෙවත් ගියේ නැති කොල්ල දැන් මොකද ගමන් බිමන් යන්නේ උදේම? නෑ නෑ කොහෙවත් යන්නේ නැහැ හෙට. මාත් යනවා උදේම යන්න ඕනේ. ඒ වැඩේ ඉවර කරගන්න පෙ නැත්තම් අදත් නාන්න වෙන්නේ නින්දෙන් ඇතලනේ. මොනාද තාත්තේ? මට විනාඩි 15ක් දෙන්නකෝ. ඒ ඇති මං ටස් ගාලා එනවා ගිහිල්ලා. හරි හරි තාත්තා උදේම යන්නේ නැහැ නේ. මං උදේම ගිහින් එනවා. මං කියන්න හිටියේ මේ ළඟ කෙඳලා දැන් ඔබේ රස්තිය ආදුව වැඩි වීගෙන එන්නේ. ෆෝන් එකේ එල්ලිලා ඉන්නවත් වැඩි. බලන බලන ගානේ රෑ 12 එක වෙනකන් ඉන්ටර්නෙට්. ඕක අඩු කරගන්න වේ පුතේ. නැත්තම් ඔබ ලොක්කු අමාරුවක වැටෙනව ඕන්න. හරි හරි තාත්තේ. තාත්තගේ මේ සුදු පුතා හැම වැරදි වැඩ කරන්නේ නැහැ. බලන් ඉන්නකෝ. මං විභාගේ ඉහළින්ම පාස් වෙලා පෙන්නන්නම්කෝ. අනේ මන්දා ඉතින් දැන් කාලේ ළමයි නම් එහෙම වචනෙන් දෙකෙන් කියලා හදන්න පුළුවන් ළමයි නෙමෙයි. කොයි තාලයකට හැදෙනවද මන්දා? කොතනද වැරද්ද කියලා තාම හොයාගන්න බෑනේ. මන්දු නංගි, ඔයා ගොඩක් වෙලා දැවිලා. දැන් විනාඩි 10ක් විතර ඇති අයියේ. ඉතින් අයියේ මොකද පරක්කු? දන්නේ නැද්ද නංගි ඉතින්? තාත්තා අදම ගමනක් දාගෙනනේ. ටවුන් එකට පොඩ්ඩක් යන් කිව්වා. මං ඉතින් මේ පොඩ්ඩක් තාත්තාව බ්‍රේක් කරලා තමයි යාවේ නංගි හම්බෙන්න. ඉතින් මං පොරොන්දු වුණානේ. අතර මං කරන්න බෑනේ ඉතින්. ඒකයි මං ටක් ගාලා ආවේ. ඔයා නම් හරිම ලස්සනයි නංගි. Very beautiful girl. අනේ ගොඩක් ස්තුතියි අයියේ. මාව ලස්සනයි කිව්වට. මං දෙයක් කියන්නද නංගි? කියන්න අයියේ බලන්න. මොකද්ද? මට හිතෙනවා ඔයාව ඉක්මනටම මගේ ළඟට එක්කන් යන්න. ඒවට ඉතින් එහෙම බෑනේ අයියේ. තව කල් තියෙනවනේ. ආනංගි මේක ගන්න. මගෙන් පුංචි තෑග්ගක් ඔයාට දැනට. ඉස්සරහට මං තව ඔයාට ලොකු තෑගි දෙන්නම්කෝ. ආද? අනේ ලස්සන මල් පොකුරක්. මං හරිම ආසයි අයියේ. ඔයා කොහොමද දන්නේ මං මල් වලට කැමතියි කියලා? ඔයාත් එක්ක කතා කරපු මුල් දවස්වලම දැනුණා නංගි මට. ඔයා මොනවටද ආස කරන්නේ, මොනවටද අකමැති කියලා. අයියේ මට පන්තියට යන්න පරක් වෙනවා. මං යන්නත් දැන් එහෙනම්. හරි නංගි එහෙනම් පන්තියට ඔයා යන්න. අපි ආයෙ දවසක හම්බෙමුකෝ. හරි අයියේ එහෙනම් මං ගිහින් එන්නම්. ගෙදර ඇවිල්ලා කෝල් එකක් දෙන්න නංගි. මඳු නංගි ඇයියනේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ? එහෙම දෙයක් නෑ අයියේ. ගෙදර කට්ටිය ඇවිල්ලා හිටියා ඒකයි. දැන් තමයි කාමරේට ආවේ. නංගි ලස්සන ෆොටෝ එකක් දාන්නකෝ. ඇයි ඔයාට මං දුන්නේ ෆොටෝ දෙකක්? තව නෑ අයියේ ෆොටෝ. මං වැඩිය ෆොටෝ ගහන්නේ නෑනේ. එහෙම ෆොටෝ එකක් නෙවෙයි නංගි. අර විදිය ෆොටෝ එකක්. ආසයි බලන්න. අනේ බෑ බෑ අයියේ. එහෙමනම් බෑ. ඒවනම් බෑ අයියේ. අනේ කියන දේ අහන්න අයියේ. හරි හරි ඔයාට මාව විශ්වාස නැද්ද ඉතින්? දෙන්නක නංගි. එක එක ෆොටෝ එකක් එකක්. අනේ බෑ අයියේ කියන දේ අහන්නකෝ ඉතින්. බෑ බෑ. අනේ බෑ අයියේ. ඒවනම් බෑ ඉතින්. අපි තාම අඳුරගෙනත් ටික කාලයයිනේ. අනේ කියන දේ අහන්න අයියේ. ඔයා මට එහෙම ෆොටෝ එකක් දුන්න නැත්තම් මං තරහයි යන්න. අනේ අයියේ තරහ වෙන්න එපා අයියේ. අනේ අයියේ තරහ වෙන්න එපා ඉතින්. මට බයයි අයියේ. ඔව්ව කොහෙ කොහෙ හරි ගියොත් එහෙම මං කොහොමද රටට මූණ දෙන්නේ? ගෙදරට මූණ දෙන්නේ කොහොමද? ඔව්. අනේ බෑ අයියේ. ආ එහෙනම් වීඩියෝ කෝල් එකක් ගන්නකෝ.
ఫోటో ఇవ్వండి బ్యాని మేడ, నిన్న వీడియో కాల్ లేకన్నకు. అమ్మో లస్సన కెళ్ళకి దాన్ని ఓ నంగి అని చుట్ట చుట్ట ఇక పారా బే బే అయ్యి కినది అహన్ను పస్సే 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 దిన్నా హరి హరి పస్సే పస్సే దెంబే దెంబే ఏనా ఉన్న మాట ఫోటో ఎక్కడ దిండోని అద రేట ఫోటో ఎక్కడ కోని మాట హెబై అయ్యి ఉన్న ఒయా విశ్వాస కల్ల తమై మన ఫోటో ఎక్కడ దిన్ని దన్నమని ఏ విశ్వాస ఏ విధియట మరి అకిండోని ఒయా విశ్వాస కల్ల తమై మన ఇవన్నీ పిస్సుదనంగి మంగ్ ఒయాట ఏమ దేక్కరను అది హరి హరి ఏనం తీనవా బాయ్.